අයිබුවන් හැමෝටම එහෙනම් අදත් නිලමේ අලුත් තැනකෙඳලා විශේෂිත දෙයක් තමයි වලට කියන්න හදන්නේ. අස්සරණ කෙනෙකුට කෑම වේලක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් නොමිලේ අද කාලේ හොයාගන්න හරි අමාරුයි. නමුත් ඒ වගේ අසරණ වෙච්ච කෙනෙකුට කන්න බොන්න දීලා ඉන්න හිටින්න තැනකුත් දීලා ඒ වගේම නා කියාගන්න රෙදි ටික හොදගන්න අවස්ථාවකුත් ලබා දෙන තැනක් තියනවා කියලා කිව්වොත් ඔයාලට මොනවද හිතෙන්නේ? ඇත්තරම මේක පූජනීය ස්ථානයක්, විහාරස්ථානයක්. ඇත්තරම මේ ස්ථානය වෙන්නේ සක්‍රියාවක්. අන්න ඒ කතන්දරේ හොයාගෙන තමයි අපි අද ආවේ මේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් අද අපි ඒ විහාරස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ ස්ථානයේ මේ විශේෂයෙන් සිද්ධ වෙන ක්‍රියාව කියලා. එහෙනම් අපි යමු ඇතුළට. අපි මේ ඉන්නේ මුරුතලාව වලගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ. මේ විහාරස්ථානයේ ඉතා හොඳ අපේ මිනිසුන් වෙනුවෙන් විශේෂිත වූ වැඩපිළිවෙලක් යනවා. අන්න ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. අපිත් සමග එකතු වෙලා ඉන්නවා ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ. නම කියන්න අවසරයි පූජ්‍ය නිකවරටියේ ධම්මරතන අපේ ලොකු හාමුදුරන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ දැන් රෝගී අසරණ වෙලා ස්පිටිතාලයට එනවා බෙහෙත් ගන්න. නමුත් ඒ එන කට්ටිය දුර බැහැර ඉඳන් එන කට්ටියට ඔබ වහන්සේ යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් නොමිලේ නවාතැන් පහසුකම් සපයනවා. ඒක තමයි අද අපි කතා කරන්න යන විශේෂම කාරණය. අපි හැමෝටම මෙන්න මේ වගේ දෙයකට මුල පුරන්න හිතුවේ ඇයි? මේ වගේ දෙයක් ආරම්භ කරේ ඇයි? මේ වගේ දෙයක් ආරම්භ කරන්න හිතුනේ ඇත්තම පළවෙනි කාරණය 2002 වර්ෂයේ මගේ ලොකු හාමුදුරුවෝ අංශභාගය හැදෙන්නට වෙනවා. ඒ අංශභාගය හැදිලා අවුරුදු 4ක් විතර වගේ හිටියා. එක්පැන් වෙලා ඒ කාලය තුළ අවුරුදු 2ක් වගේ කාල සීමා තුළ නිරන්තරයෙන්ම ඒ අසනීප තත්ත්වය උසන්න වෙන අවස්ථාවේ රෝහලේ නතර වුණා. ඒ නතර වෙලා ඉන්න වෙලාවන්වලදී ලොකු හාමුදුරුවන්ගේ උපස්ථාන කරගෙන මම තමයි නායක හාමුදුරුවෝ ගාව වැඩ හිටියේ. ඒ අවස්ථාවවලදී අපි හුඟක් කාලවට මේ මම කියන්නේ මීට අවුරුදු ගානකට කලින්. හැබැයි එතකොට මම පොඩි. ඒ වගේම තමයි ඒ 2002 මට තේරුණා ඒ කාලේ ඇසුරු කරනකොට ඒ හොස්පිටල් එකට ඇවිල්ලා බෙහෙත් ගත්තාය. පංගුවක් කාලවට ඇවිල්ලා දුරේ පළාත්වලයි. ඇවිල්ලා බංකු වලට වෙලා නිදාගෙන ඉන්නකොට අපි ඉතින් අපේ කාලෙත් එක පොඩ්ඩක් කතා කරනකොට එයා කියපු දෙයක් තමයි අපි ඇවිල්ලා ඉන්න තැනක් නැහැ මෙහෙමයි කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඒ කාලේ හැටියට ඉන්නකොට මම එක් කරගෙන ආවිල්ලා පන්සලේ කැම් බීම ටික දීලා නාන්න එහෙම අවස්ථාවක් දීලා ගියා. හැබැයි මගේ අරමුණක් බවට පත් වුණා ඒ වෙලාවේ කවදා හෝ දවසක මගේ නායක හඳුරන පන්සලේ මට මේ පන්සල ලැබෙනවා. ඒ ලැබුණයින් පස්සේ මම මේ අසරණ වෙලා එන රෝගීන් ගාව විශේෂයෙන්ම මම දැක්කේ රෝගියාටත් වඩා රෝගියා ළඟ ඉන්න අය තමයි අසරණ වෙන්නේ. මොකද හේතුව රෝගියාට බෙහෙත් ප්‍රතිකාර රෝහලෙන් ලැබෙනවා, කැම් බීම ආහාර ටික ලැබෙනවා. හැබැයි රෝගියා බලන්න ඉන්න පුද්ගලයාට පංගුවක් කාලවට ඔහු ගෙනාපු මුදල ඉවර වෙලා අතේ. ඒ නිසා කැම ආහාරයක් ගන්න මිල මුදලක් නැහැ. ඒ වගේම තමයි පංගුවක් කාලවට නිදි මරාගෙන මදුරුව තලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම තමයි එකම ඇඳුම ඇඳගෙන පංගුවක් කාලවට දවස් 3-4 ඉන්න වෙනවා. එහෙම බෙහෙත් සැර රෝහලක ඒ සැර එන්න ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතුවා ඔහුගේ මානසිකත්වයත් එක්ක යම් ආකාරයකට හොඳ වෙනවා පන්සලට ඇවිල්ලා පොඩ්ඩක් නාලා කියලා ඊට පස්සේ ඒ ඇඳුම් ටික එහෙම පිරිසුදු කරගෙන යන්න අවස්ථාවක් දෙනවා නම් කියලා. ඉතින් මම ඒ වගේ කරනකොට ගොඩක් අය එහෙම කරලා ගිහිල්ලා මට පින් මොදන් කරපු වෙලාවලුත් තියෙනවා එහෙම දේවල් කියලා කරායි කියලා. ඉතින් ඒ නිසා මම තීරණය කරා දැන් මට පන්සලේ යමක් කරන්න පුළුවන් පරමක ශක්තිය තියෙනවා. එහෙනම් මම තීරණය කරා රෝහලට බෙහෙතිකාර ගන්න එන අයගේ වෙලාවකට පංගුවක් අපිට කියන්න පුළුවන් උදේම ආවහම් පංගුවක් වෙලාවට 11-12 වෙනකන් ඉන්න වෙනවා පොළොමේ. ඒ වගේම තමයි ඒ ඇයට පාන්දර 1-2 ඈත දුරපාලාත්වලය මොන්ට්‍රාගල ඒ වගේම අම්පාර ඒ වගේම ගලෙන් බිඳුන අයව ඔය වගේ පැතුවලින් එන අය 1-2 පාන්දර එන්නේ. ඉතින් ඒ ඇයට පුළුවන් වුණා මේ පන්සලට ඇවිල්ලා රාත්‍රිය ගත කරලා උදෙන්ම ගිහිල්ලා මෙතන ඉඳන් පැය භාගයක් යන්නේ නැහැ නුවරන්නම් පේරාදෙණියට විනාඩි 10-15 යන්න පුළුවන් ගිහිල්ලා ඒ ඇයට ප්‍රතිකාර ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන විශේෂ කාරණේ තමයි
ලෙඩා එහෙම නැත්නම් අසනීපයට පත් වෙලා ඉන්න කෙනා නෙමෙයි එතන යා ගාව ළඟ ඉන්න කෙනාට ඕන වෙලාවක ඇවිල්ලා කියලා මාලා කියලා කාලා බිලා ඒ කටයුතු කරගන්න පහසුකම් දෙන්න ඕනේ කියලා තමයි මගේ මේ වෙලාවට අරමුණ බවට පත් වෙලා තිබුණේ මොකද හේතුව අර එදා මම මීටව 2002 දී මන් දුන්න අත්දැකීම් ඒ වගේම තමයි මාත් සමග කතා බහ කරලා ඒ ලබාගත් අත්දැකීම් එක තමයි මම තීරණය කරේ මේ වැඩක් මම කරනවායි කියලා. අපේ ආමතරනේ දැන් මේ විහාරස්ථානයට ළඟම තියෙන ස්පිරිතාල ඒ කියන්නේ රෝහල් දෙක පොඩ්ඩක් මතක් කරොත් ළඟම තියෙන රෝහල පේරාදෙණිය රෝහල ඒ වගේම තමයි මහනුවර රෝහල පේරාදෙණිය රෝහලට කිලෝමීටර් 3ක් විතර වගේ ඒ වගේම මහනුවර රෝහලට කිලෝමීටර් 6යි. එතකොට පේරාදෙණිය ශික්ෂණ රෝහල ඒ වගේම මහනුවර මහ රෝහලට එන ඕනම කෙනෙක්ට අනිවාර්යෙන් මං හිතන්නේ අසරණ වෙයි කියලා මේ වගේ උතුම් මෙහෙවරක් වෙන ස්ථානයක් තියෙන හින්දා අපි ආමඳුරනේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. එහෙම කෙනෙක් මෙතෙන්ට එනවා නම් මෙතනින් ඔබ වහන්සේ සලසලා දීලා තියෙන පහසුකම් මොනවද යාළුවා? දැන් මම මෙතනදී ගොඩක් කලාවට මේ ස්ථානට එන අයට පහසුකම් ටික ලබා දීලා තියෙනවා. එක්කෙනා දෙන්නවොත් එහෙම කාමර තියෙනවා. ඒ වගේම තමයි 3-4 දෙනා ඇවිල්ලා එකපාරට මම මේ 3-4 දෙනායි කියලා කිව්වේ පංගුවක් කලාවට ලෙඩාගේ බේ ටිකට් කැපුවාම ලෙඩා එක් කරගෙන ඒ යන්න කාලෙ මදි වුණාම පංගුවක් කලාවට ඇවිල්ලා තියෙනවා. එතකොට 7-8 දෙනෙක් ආවොත් පංගුවක් කලාවට අර අපේ කාමර ප්‍රමාණය ගත්තාම පුංචි පොඩි කාමරක් තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට ධර්මශාලාවක් වුණත් ඉන්න පුළුවන්, කිසිම අපිරිසුදුතාවයක් එහෙම නැහැ. ඒ වගේම තමයි ටොයිලට් පහසුකම් ටික කිසිම ගැටලුවක් නැහැ මම හදලා තියෙනවා. ඊළඟට කාමර අපේ 4ක් තියෙනවා. ඒ කාමර 4න් ඒ අවස්ථානුකූලව ගන්න පුළුවන්කම තියෙනවා. ධර්මශාලාව තියෙනවා. ඒ වගේම තමයි ආහාර පානවලදී අපිට දායක පිරිස දැන්ට ගේන දානේ උගාකලාට අපි හමුදුර 3මයි ඉන්නේ. ඉතින් මේ 3ම වැළඳුවෙන් පස්සේ ගොඩක් අපත යනවා. මගේ බලාපොරොත්තුකුත් තියෙනවා මේ ආහාර උදේට ඒ අයට ගන්න පුළුවන්. හමුදුර වැළඳුවෙන් පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ දවල්ටත් එහෙමයි. ඉතින් ඒ ඉන්න ප්‍රමාණයට සියලුම කැම්පීම් වල එහෙම අපහසුතාවය තිබුණා අපි හරි ඒක සපයන්න මෙහා කරනවා. ඊළඟට රාත්‍රී කාලෙත් එහෙමයි අපිට එක්කෙනෙක් දෙන්නෙක් 3 දෙනෙක් ඉන්නකොට දෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා විශාල ප්‍රමාණයක් වුණොත් පොඩි අපහසුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට අපි ඒ අපහසුතාවයක් හැටියට නෙමෙයි ඒකත් කොහොම හරි අපි ඒ කටයුතු කරනවා. එතකොට කුස්සිය අපේ ඒ කියන්නේ මුළු තැංගේ අපි තියෙනවා. මේ විහාරස්ථානෙටම තියෙන ඒක අපේ වෙනමම පැත්තක තියෙන කාමර 4යි. ඒක වෙනමම තියෙන්නේ ඕනම කෙනෙකුට ඇවිල්ලා කෑම ආහාර පාන විහා කියාගෙන ඒ ටික ගන්න සියලුම පහසුකම් ටික තියෙනවා. මේ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. අවශ්‍ය කරන පහසුකම් ටික තියෙනවා විහා කියාගෙන ඒවා ටික හදා ගන්න පුළුවන්. කුස්සිය අඩුපාඩුවක් නැහැ. වතුර ලයිට් ඒ සියල්ලම අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඇත්තරම අපි දැක්ක අපි කාමරවල දර්ශන ලබා ගන්න කියන මේ වෙන විටත් ඒ වගේ පන්සලේ නැවතිලා ඉන්න පිරිසක් ඉන්නවා. අතරම රෝහල් කටයුතු සඳහා ඇවිල්ලා. ඉතින් ඒ හින්දා ඒ කටික පෞද්ගලිකත්වයට හානි වෙන හින්දා අපි කාමරවල දර්ශන ලබා ගන්න කියන. නමුත් අත වශයෙන් කියනවා ඔබ වහන්සේ හොඳ පහසුකමක් සලසලා තියෙනවා. එහෙම කෙනෙකුට ඉන්න පිරිස වශයෙන් આવොත් ධර්මශාලාවේ වුණත් ඉන්න පුළුවන් කියලා ඔබ වහන්සේ අපිට කිව්වා. ඉතින් ඇත්තරම අපි වෙනුවෙන් කරන මහඟු කාර්යයක් මේක. ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕනේ. මේ වගේ ගිලන්නුවන්ට ප්‍රතිකාර කරන්න මේ කට්ටිය එන අතරේ ඒ අය වෙනුවෙන් නවාතැන් පහසුකම් දීලා හරි ඒ පිනෙන් කොටසක් ඔබ වහන්සේට හම්බ වෙනවා. ඉතින් අපි හිතන්නේ ලංකාවේ මෙන්න මේ වගේ දේවල් හැමතැනම ඇති වෙන්න ඕනේ කියලා. ලොකු හම්දුරනේ දැන් මේ ළඟම තමයි පේරාදෙණිය ශික්ෂණ රෝහල, ළමා රෝහල, ඒ වගේම මහනුවර මහ රෝහල. ඒ රෝහල් තියෙන නිසා අපේ හම්දුරනේ ගොඩක්ම මේ ළමා රෝහල හින්දා කාන්තාවන් එන්න පුළුවන්. එහෙම කෙනෙක් ආවොත් මෙතන එහෙම අවසරයක් තියෙනවද මෙතන නවාතැන් ගන්න? එහෙම ඒ සම්බන්ධ ක්‍රියාපටිපාටි කොහොමද? ඇත්තරම කියන්න ඕන මේක පූජනීය ස්ථානයක්, විහාරස්ථානයක්. ඒ හින්දා පංගුවක් කලාවට අපිට කාන්තාවක් තනිමාවක් තියා ගැනීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද මේකේ මෙහෙණින් වහන්සේලාවත් කවුරුත් නැහැ, ආමුදුරු තුන්නමක් ඉන්නේ. ඒ නිසා හැබැයි අපිට කාන්තාවක් තනියම නොවි කාන්තාවන් මොකද අපිට එහෙම ඇවිල්ලා තියෙනවා. කාන්තාවන්ත් ඒ වගේ මේ මහත්යත් එක්කම පංගුවක් කලාවට ඇවිල්ලා ඉඳලා මෙහෙ රමාරෝහල්ට ගිය අවස්ථා තියෙනවා. ඒක එතකොට අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තනි කාන්තාවක්
එන අවස්ථාවක අපිට එහෙම නතර වෙන්න දෙන්න බෑ. ඒකට මං හිතනවා සාධාරණයි කියලා කට්ටිය ඕනම කෙනෙක් පිළිගනිවි. පූජනීය ස්ථානයන් නිසා කාන්තාවක් පමණක් දවසක් රාත්‍රියක් ගත කරොත්. හැබැයි කාන්තාව කියලා කිව්වහම පංගුව කලාවට අසරණම අම්මලා වගේ එනවා. මේ වෙලාවක අපිට ඒක ගැටලුවක් කියලා මං හිතාගන්නේ නැහැ. එහෙනම් අපි කාන්තාවන්ට නොදෙනවයි කියන එකකින් අපි හිතාගමු. හැබැයි ඒකට කණ්ඩායම් වශයෙන් ආවොත් ඒකෙදී අපිට ගැටලුවක් නැහැ. ලොකෝම්ඳුරේ දැන් එතකොට මෙතෙන් ගිලන් ඌවෙක්කෝ ඒ සම්බන්ධ ඥාති පිරිසක් හෝ එහෙම එනකොට එන්නේ කොහොමද? ඒ කට්ටියත් සමග කටයුතු වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධව පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න නම් අපේ කට්ටියට දැනගන්න. මගේ දුරකථන අංකය තියෙනවා. මම දුරකථන අංකය මෙහෙම කියන්නම්. 0.71 54.72 483. ඒ වගේම 0.812 384 725. මේ දුරකථනේ නම් පොඩ්ඩක් කාමරේ තියෙන හින්දා පංගුවක් කලාවට මම එළියෙන්නේ හින්දා ලෑන්ඩ් ලයින් එක පොඩ්ඩක් අපහසු වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට හෑන්ඩ් ෆෝන් එකට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඇඩ්‍රස් එකෙන් හොයා ගන්නවා නම් සිවිසුද්ධාරාමයේ වලගම මුර්ථලාව කියන ලිපිණයට එන්න පුළුවන්. ඒ වගේම බස් පහසුකම් නුවර ඉඳන් ගන්නවා නම් අලදෙනිය යහලතැන්න මල්ගම්මන 42 කියන බස්වල ඇවිල්ලා 5 කණුවේ. ඒ කියන්නේ පේරාදෙනිය හරහා එන බස් වලින් අලදෙනිය අල 5 කණුවෙන් බැස්සහම 5 කණුවෙන් වන්සල මීටර් 200ක් අතර උඩට එන්න තියෙන්නේ. පේරාදෙනිය අයටත් එහෙමමයි. පේරාදෙනිය අයටත් පේරාදෙනියෙන් ඒ බස් අරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි වාහන පහසුමකින් යම් වෙලාවක වාහනයකින් දුර පළාතකින් ඇවිල්ලා යා වාහනේ එක්කම ඇවිල්ලා ඉන්නවන්න එයාට එන්න පුළුවන්කම පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි පොල්ගහමුල හන්දියෙන් ඇවිල්ලා 5 කණුවෙන් උඩට දාන්න පුළුවන් පන්සලට. එහෙම නැත්නම් කොළඹ පාරම කිරිබත් කුඹුර හන්දියට ගිහිල්ලා කිරිබත් කුඹුරෙන් ඕල පින්නකොල්ල හරහා විසුද්ධාරාමයේ අපේ පන්සලට එන්න පුළුවන්කම තිබෙනවා. එතකොට අපි හැමදෙරනේ ඒ එනකොට දැන් ඔබ වහන්සේ ඒ කට්ටිය වඳුරගන්නේ කොහොමද? මේ කට්ටිය එහෙම මොකක්ද වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. එකක් තමයි අපි මෙහෙදි ඩෙන්ටිටිය අරගෙන අපි ඩෙන්ටිටිය ලකුණු කර ගැනීමක් සිදු කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම රෝහලෙන් අපි තව ඒ අය හුඟක් කලාට දැනුවත් නැහැ. පංගුවක් අවස්ථාවලදී රෝහලෙන් පොඩි ලියුම් කෑල්ලක් අපිට ලියලා මිසි කෙනෙක්ගෙන් හරියටම මේව කරගන්න ඕන. හොඳයි. මොකද මේ කාලෙත් එක්ක ගත්තාම විසම සමාජයක් තියෙන්නේ. මිනිසුන් ඇවිල්ලා පංගුවක් කලාවට පන්සල නොඑක ආකාරයේ වෙන අපචාර කටයුතු වලට යොදා ගන්න උනත් අවස්ථා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හින්දා ඔබතුමා හොඳ අදහසක් මතක් කරේ එක කාරණෙම මතක් කරන්නට ඕනේ. ඒ හින්දා අපි ඩෙන්ටිටි හා ඒ නිසාම තමයි අපි කියලා තියෙන්නේ දවස් 3ක් තමයි අපි උපරිම ඔහුට නතර වෙන අවස්ථාව දෙන්නේ. හැබැයි ඊට වැඩිය දෙන්නවන් නම් අපිට ඔහු පිළිබඳව ටිකක් අනන්‍යතාවය ඊට වැඩිය ආරු වෙන ඕනේ. ආරු කරගන්න වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඇත්තටම මේ වගේ පූජනීය ස්ථානයක මේ වගේ සත්ක්‍රියාවක් අපි වෙනුවෙන් කරන්නේ ඇත්තටම අපේ සුභසිද්ධිය උදෙසා. ඉතින් මම පෞද්ගලිකව කියන මෙන්න මේ වගේ තැන් අපි දිනු කරන්න ඕනේ. මොකද මහනුවර ප්‍රදේශයේ මහනුවර මහා රෝහල ඒ වගේම පේරාදෙනිය ශීක්ෂණ රෝහල ඇත්තටම මහා පරිමාණයෙන් විශාල වැඩ කොටසක් සිද්ධ කරන ස්ථාන දෙකක්. ඉතින් එතෙන්ද පැමිණෙන දහස් සංඛ්‍යාත ගිලන්නුවන් අතරින් යම්කිසි අපහසුතාවයක් තියෙන කෙනෙකුට ඇවිල්ලා මේ පූජනීය ස්ථානයේ නේවාසිකත්වය ගන්න පුළුවන් දින කීපයකට හෝ කමන්නේ. නමුත් අර වහන්සේ පවසු ආකාරයට අනන්‍යතාවය තහවුරු කරලා, මොකද වහන්සේ කිව්වේ අද කාලේ විසම සමාජයක් තියෙන්නේ. ඉතින් ඒක විතරයි හේතුව. නමුත් ඕනෑම ඒ වගේ ප්‍රශ්නයක් තියෙන ගැටලුවක් තියෙන කෙනෙකුට මෙතෙන් එන්න පුළුවන්. ඉතින් අන්න මේ වගේ තැන් අපි වැඩි දියුණු කරන්න ඕනේ. ඔබ කැමති නම් ඔබට අවස්ථාවක් තියෙනවා මෙන්න මේ වගේ තැනක් දියුණු කරන්න. මොකද ඒක රටට කරන සිතක්, අපිට කරන සිතක්, අපේ ජාතියට කරන සිතක්. ඉතින් ඇත්තටම පිං මේ වගේ ස්ථානයක් වැඩි දියුණු කරනවා කියන එක අපේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේට පුළුවන් ආකාරයෙන් සියලුම පහසුකම් මෙතන සලසලා දීලා තියෙනවා. කීප දෙනෙකුට හෝ ඉන්න. නමුත් තවත් කෙනෙකුට පුළුවන් නම් ඊට වඩා පිරිසකට උදව් කරන්න ඒක ඇත්තටම අපේ රට වෙනුවෙන් කරන සත්ක්‍රියාවක්. ඉතින් විශේෂ දේවල් හොයාගෙන යන ගමනේ ලංකාවේ විශේෂ පුද්ගලයන් විශේෂ තැන්ගල නිලම හොයාගෙන යනකොට අද අපි ආවේ ඇත්තරම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තැනකට. ඉතින් අපි මෙතනින් පිටත් වෙන්නයි සූදානම් වෙන්නේ. යන්න කලින් මතක් කරනවා විශේෂ දෙයක්, විශේෂ තැනක්, විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න අපි කැමතියි. රටට ලෝකෙට ඒ ගැන කියන්න.
නිලමේ නම්බර් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් WhatsApp හරි Viber හරි කරන්න. නිලමේ channel එක subscribe කරලා නැත්නම් තාමත් ඔයාලා subscribe කරන්න. රතුපාට ඊතලෙන් පෙන්වන button එක click කරලා. එහෙනම් ඔබ වහන්සේට নমস্কার පූර්ව ස්තුතිය අපේ හැමදුරනේ අපිට මේ සම්බන්ධයෙන් විස්තර කියලා දුන්නට. එහෙනම් නිලමේ ගින් එන්න සුබ දවසක් හැමෝටම.